ඔබහන් සේ දැන්ක ගැන කතා කරනවට මටාපු අදහසක් තමයි මේ දැන් ඔය දස සංයෝජන ධර්මයි මේ එතකොට කාම ලෝක රූප ලෝක අරූප ලෝකයි එතනින් ගියාම මේ සලායතනයි ධාතුයි ඔය ඔක්කොම එකට මැච් කරාම ස්වාමීන් වහන්ස මේ දැන් දස සංයෝජන ධර්ම ඇතුලේ තියෙනවානේ කාමරාග පටික දත්වා එතකොට ඒ කියන්නේ මේ කාම ලෝකය ඇතුලේනේ කාම ලෝකය ඇතුලේ එතකොට ආයතන වශයෙන් ගත්තාම හයම තියෙනවා ඊට පස්සේ මේ එතකොට ධාතු වශයෙන් ගත්තත් හයම එතකොට ක්‍රියාත්මක වෙනවා හැබැයි දැන් එතනින් උඩට ගියාට පස්සේ ඊළඟට අපිට එන්නේ රූප ලෝක එතකොට ආයතන වශයෙන් ගත්තොත් ඇස කන මන කියන එක එතකොට දැන් එතනදී මේ ධාතු වශයෙන් ගත්තොත් එතකොට තේජෝ ධාතුව වායෝ ධාතුව මේ විඤ්ඤාණ ධාතුව ඊට පස්සේ අරූප ලෝකෙට ගියාට පස්සේ එතකොට ඉතුරු වෙනවා මන ධම්ම එතකොට විඤ්ඤාණ ධාතුව ක්‍රියාත්මක වෙනවා මේ විඤ්ඤාණ ධාතුව විතරයි ඔව් විඤ්ඤාණ ධාතුවයි එතකොට ආකාශ ධාතුවත් එතන ක්‍රියාත්මක වෙන්න ඕනේ සෝමනේ අරූප ලෝක ආකාශ ධාතුව කියන එක ඒ රූප මේ වශයෙන් එතන අපි පැනවීමක් නැති නිසා ආකාශ ධාතුවෙන් අවශ්‍යතාවක් නැහැ ආකාශ ධාතුව පවතින යම්ස රූපයක හැරතලයක් නිර්මාණය වෙනවා දැන් එතන අරූපනේ එතන තියෙන්නේ චෛතසිකයි චිත්තයි විතරයි ඒකට අරූප ධාතුව මේ ආකාශ ධාතුව අදාළ වෙන්නේ නැහැ දැන් එතකොට දැන් දසංයෝන් ධර්ම වලින් ගත්තොත් එහෙම දැන් ඊට ප්‍රශ්නයක් ඇහුවානේ පොට්ටපාද සූත්‍රය අසුනේ ඕලාරික කාර්යජකයි තයම පිටේ අත්පටිලාභ කියලා බුදු පියාණන් දේශනා කරන මහණමේ අත්බව තුනක් තියෙනවා කියලා අත්බව තුනක් එකක් තමයි ඕලාරික කාර්යජකය ඒක තමයි අර කාම ලෝකේ ආයතන 12ක් සහිත සකස් වෙන කාර්යජකය ආයතන 12ක් ඇසුරෙන් පවතින කාර්යජකය ඇහැකරණාසය දිවසරිය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ 12 ආයතන සහිතව සකස් වන්නා වූ කාර්යජකය තමයි ඔය පළමු අත්බව ඒකෙදි එහෙනම් ඔය පඨ ව්‍යාපෝ තේජෝ වායෝ ඊළඟට ආකාශ විඥාන කියන ධාතු හයම පවතින දෙවනි අත්බව රූපී මනෝපේකයි රූපී මනෝමේකයි ඒක තමයි ඔය දෙවනියට ඇහුව මොකද රූපාවචර ධර්මයාගේ කය එහෙනම් ඒ ලෝකයන් සකස් වෙන්නේ ඔය කියන ධාතු වලින්ම එතන තියෙන තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි ඊළඟට විඥාන ධාතුවයි එතකොට එතන තියෙන රූපී මනෝමයකය කියන බ්‍රහ්මයන්ගේ ලෝකය කියලා කියන්නේ මේ මිනිස්යන්ගේ දෙවියන්ගේ වගේ මේ ඝන වූ මහා මේ ඕලාරික ලෝකයක් නෙවෙයි අතිශය සියුම් ලෝකයක් ඒක. ඒ නිසාම තමයි ඒ උඩට යන්න යන්න අර දුක 1000 අඩු වෙන්නේ. මම ඉස්සෙල්ලා ඒක විග්‍රහ කළේ. ඉස්සරහට අර කිව්වා වගේම ඒ ත්‍රිවිධ අත්බව ගැන විස්තර කරන නිසාම දැන් මේ වෙලාව ඔක්කොම කියන්න යන්නේ නැහැ. කෙටි මම මේ පැහැදිලි කරා. ඊළඟට එතනින් උඩට යනකොට තව අරූප ලෝකයට ගියාම අරූප ලෝකයේ තුල අන්නර තේජෝ සහ වායෝ ආදී මේ ගෝචර වශයෙන් එන රූපත් ඔක්කොම අවසන්. එතනදී විඤ්ඤාණ ධාතු විතරයි. මන ධම්ම කියන දෙක තුල තියෙන්නේ චෛතසික සහ චිත්ත. ස්කන්ධ වශයෙන් ගත්තාම තියෙන්නේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ස්කන්ධ හතරයි තියෙන්නේ. අරූපාවචර තලයේ තියෙන ස්කන්ධ හතරයි. පහක් නැහැ. රූප ස්කන්ධේ නැහැ. වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංකාර ස්කන්ධේ, විඤ්ඤාණ ස්කන්ධේ. ඒක රූප නැහැ ඒක. ඒ අරූපවචර කියන්නේ එතන යනකොට තවත් සැහැල්ලුවක් බව. එතන තියෙන්නේ අරූපී සංඥාකාරය. දැන් එහෙනම් කාම ලෝකේ තියෙනවා ඕලාරික කර්ජකාය, රූපාවචර ලෝකේ තියෙනවා රූපී මනෝමය කාය, අරූපී ලෝකේ තියෙනවා අරූපී සංඥාකාරය. ඔය විදිහට අද්භව තුනක් තියෙනවා. ඊට පස්සේ මොකක්ද හෙව තව ප්‍රශ්නය? එතකොට ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් ආවා දැන් එතකොට අර මේ අරූපාවචර දැහන් වඩද්දී ආකාශ සංඥායතනේ විඥානඥායතනේ කියලා යනකොට මේ එතන ආකාශ සංඥායතනේ කියලා ගත්තී මේ ආකාශ ධාතුවත් නිමේද එතන ආකාශ ධාතුව ගැන නෙවෙයි කියන්නේ ඒ කිව්වේ අවකාශයේ ආකාශ සංඥායතනේ කියන්නේ මේ දැනීම ආකාශය හා සමාන අනන්තයක් කියන්නේ පැහැදිලි. ඒ කියන්නේ අවකාශ ධාතුව ගැන මෙහි කරන්නේ. දැනීම ආකාශය සමාන අනන්තයක් කියන එක. ඒකයි ආකාශ අනන්තයත් කියන්නේ. ආකාශයට අන්තයක් තියෙනවද? නෑ. අන්න ඒ වගේ දැනීම කියන්නේ මේ අනන්තයක් කියන එක තමයි එතනදී එන හැඟීම. එතන හැඟීමක් තියෙන සංඥාවක්.
ඒ සංඥාව තමයි ආකාශ දැනීම ආකාශයේ වැනි අනන්තයක් කියන්නේ ආකාශ අනන්තයතනෙ ඊළඟට ඒ උඩට යන මොකද්ද විඥාන අනන්තයතනෙ විඥාන අනන්තයතනෙ ඒ කියුවේ මොකද්ද ඒ අනන්තයේ තෙක් පවතින මොකද්ද විඥානයක් කියන්නේ සිතක් කියන්නේ අනන්තයේ තෙක් පැතිරලා තියෙන විඥානයක් කියන හැඟීම තමයි විඥාන අනන්තයතනෙ ඊළඟට ඊට උඩට යනකොට आरोपर तलिए පත්තින සිට ඇත කියන අන්තයට බැහැ ගන්න. එතකොට දකින්නවා අනන්තයේ තියෙන සිත හැරගත හැක්කක් නැති කිය. ඊට පස්සේ එතනින් උඩට යනකොට ඒ සිතත් ඇවිල්ලා සංඥාවක් පවතින සංඥාවක් සහ නිරුද්ධ වෙන සංඥාවක් වශයෙන්, ඒ කියන්නේ බැලුමක් කර කුඹනවා, ඊළඟට බැලුම හුලම් බහිනවා, ආයි කුඹනවා, හුලම් බහිනවා, ආයි කුඹනවා, හුලම් බහිනවා වගේ මේ සිත කියන්නේ මෙන්න මේ පවතින නොපවතින සංඥාවක් වශයෙන් දැනගන්නා වූ आकाश धातु आकाश धातु स्वभाव आकाशे नवानुपूर समापत्ति संज्ञा अवेदित निर्वाणिव संज्ञा वेदित නිරෝධය පත්තෙන් එතකොට සංඥාවක් වේදනාවක් වේදනාවක් සංඥාවක් විරුද්ධ කරපු ගම එතනින් හත් සංඛාර විඥාන සහමුලින්ම නිරුද්ධ වෙලා පංචස්කන්ධ ක්‍රියාවලිය සදා පංචස්කන්ධ ක්‍රියාවලිය සහමුලින්ම නවතර වෙච්ච ගම සිත නිරුද්ධ වෙච්ච නිරෝධ සමාපත්තිය පිටුන ඉතින් එතකොට සිත නිරුද්ධ වුණාට පස්සේ ආයි මෙතන මම මේ සමාපත්තියේ සමවැදෙලා ඉන්නේ මට තමයි මේ සමාපත්තිය සෝදලා ඉන්නේ කියලා එහෙම කියන්න කෙනෙක් නැහැ මොකද හිත නිරෝධ වුණාට පස්සේ කවුද දැනගන්නවා කියන්නේ ඒ උතුම් සමාපත්තිය කියන්නේ නිරෝධ සමාපත්තිය ඉතින් නිරෝධ සමාපත්තිය තුලදී කිසිවක් නැහැ කිසිවක්වත් නැහැ කිසිවක්වත් නැහැ නමුත් උන්වහන්සේ පරිනිර්වාණයටපත් නොවෙච්ච උත්මයෙක් නම් ඉතින් කර්මානුරූපෝ සංකතයේට හිමි ආශයක් තියෙනවනේ කර්මයක් තියෙනනේ කර්ම විපාක දෙකක් ආශයසා කර්මයක් තියෙනවනේ එහෙනම් සංකතයේට උරුම ආශය නිසා කර්ම ශක්තිය නිසා සංකතය කර්මයෙන් පවත්තන් යන නිසා නිරෝධ සමාපත්තියේ සමවැදුණට රහතන් වහන්සේ කෙනෙක් නැවත කර්මයෙන් අවදි කරගොරු. හැබැයි උන්වහන්සේට අදිෂ්ඨාන කරලත් ඕනෑම කාලයක් ඉන්න පුළුවන්. එසේ නොහිටියොත් කර්මයෙන් අවදි කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපිට නිදා ගන්න පුළුවන් නෝනම් ඔන්නෝහි ඇහැරෙන වෙලාවක ඇහැරෙච්ච දෙයක් කියන. එතකොට කර්මයෙන් ඇහැරවන්නේ අපි. දැන් ඔන්නෝහි නිදා ගන්න දැන් රැයට නිදා ගන්නකොට අදිෂ්ඨාන කරන කවුරුහත් එහෙම වෙලාවන්නේ ඔන්නෝහෙන් ඉඳ කිය තරමක් ගිය නිඳ ගියාවි කියලා නිදා ගන්නවා. හැබැයි එහෙමත් පුළුවන් අපිට නිදා ගන්න. ඒ වගේම තව දෙයක් පුළුවන් කොහොමද? උදේ 4ට නැගිටින්න. එලාම් එකක් දාලා නිදා ගන්න. එතකොටත් අපිට පුළුවන් 4ට නැගිටින්න. ඉතින් ඒ වගේ hina නිදා ගන්නකොටත් අපි දැන් කිසිම අදිෂ්ඨානයක් නැතුව නිදා ගන්න හේකුත් තියෙනවා. අදිෂ්ඨානයක් ඇති කරගෙන නිදා ගන්න හේකුත් තියෙනවා. ඒ වගේ සමාපදේ සමාදිනකොට උන්වහන්සේලට ඕනම් පුළුවන් සතියක් මාසයක් යන දිවසෙන් එහෙම කාලයක් පනවලා සමාපත්තිය සමවදින්න. එතකොට ඒ අදිෂ්ඨානයට අනුකූලව හරියටම ඊයේ කාලය ගත වෙනකොට ඒ නවද සංඥා වේදනා මේ වේදනා සංඥා දෙක ආයි කර්මෙන් පහල කරනවත් එක්කම ඔන දිනින් හැපතට නවත පංචස්කන්ධ ක්‍රියාවලිය ප්‍රාත්මක වෙලා ආපහු සිත උපදින්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අරූපාවචරින්ද උඩ ඉඳලා පහලට ආපහු බැහැගෙන බැහැගෙන ඇවිල්ලා ප්‍රථම අධ්‍යයනට ගණන් ඇවිල්ලා ඒ සියල්ලෙන් නිදහස් වෙලා ධානයෙන් මිදෙනවා. එතකොට එහෙමත් පුළුවන්. එතකොට උන්වහන්සේ දැන් අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් අවශ්‍ය අදිෂ්ඨාන කාලයේ
සමාපත්තිය වැඩවසන්න පුළුවන්. එහෙම නැතුව නිකන් අදිස්ථානකින් තොරව සමවය දුනොත් යම් කිසි සුදුසු කාලයක් ගියාට පස්සේ කර්මෙන් අවදි කරනවා. සමාපත්තිය. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ රූප රාග අරූප රාගත් ඉක්මවපු මේ උන්වහන්සේ කෙනෙක්ට එතකොට ඉතුරු වෙන්නේ මානෝද්දච්ච අවිද්‍යාව කියන ඒ එතකොට එතන මේ මානෝද්දච්ච අවිද්‍යාව එතකොට තුන් ලෝකෙම්ම එතනදී අයින් වෙලා නේ අයින් වෙලා එතකොට දැන් මානෝද්දච්ච අවිද්‍යාව කියන තැනදී යන්නේ අන්නේ ඒ ස්වභාවයට මේ විඥාන ධාතුව සම්බන්ධ වෙනවද එතන ඒවත් එතනින් සම්බන්ධ වෙනවා නේද ඔව් විඥාන ධාතුව සම්බන්ධ වෙනවා එතකොට අන්න එතන විශේෂ දෙයක් සිද්ධ වෙනව මොකද්ද දැන් පැහැදිලි ඉන්නේ දැන් අරිහත් මාර්ග අනුගාමික කියන தත්ත්වයට එනකොට රූප ලෝකේ කාම ලෝකයක් ඉක්මවල රූප ලෝකයක් ඉක්මවල අරූප ලෝකයක් ඉක්මවල දැන් තුන් ලෝකෙම ඉක්මවල ඉවරයිද හැබැයි තාම කෙලෙස අවසන්නේ නැහැ දැන් එතකොට එහෙනම් තුන් ලෝකෙ උපරින්ද හේතු වන්නේ ඒ අර්ථයෙන් උප්පත්ති සංයෝජන අවසන් උප්පත්ති සංයෝජන අවසන් මොකද තුන් ලෝකෙ නැවත උපදින්න තරන්නේ නැහැ කාම ලෝකේ උපද්දන්න බෑ කාම රාගයේ අවසන්. රූප ලෝකේ උපද්දන්න බෑ රූප රාගයේ අවසන්. අරූප ලෝකේ උපද්දන්න බෑ අරූප අරූප රාගයේ අවසන්. දැන් කොහේ උපද්දන්න? දැන් උපද්දන්න තරක් නැහැ. ඒ නිසා උප්පටි සංයෝජන අවසන්. හැබැයි තව දුරටත් සංයෝජනයක් ඉතුරුයි. තව දුරටත් එක සංයෝජනයක් ඉතුරුයි. උප්පටි සංයෝජන එතකොට භව සංයෝජන ඉතුරුයි. භව සංයෝජනයි තමයි ඔන්නයි මාන උද්දච්ච අවිද්‍යාව කියන තොනේම නියෝජනය වෙන්නේ භව සංයෝජන. භව සංයෝජන කිව්වේ එතනින් එහාට උන්වහන්සේ උපදිනවනම් උන්වහන්සේට උපදින්න එහෙම විශේෂ දැනක් නැහැ. නමුත් තාම අනුසය වශයෙන් ගත්තාම මාන බවරාග අවිද්‍යාව කියන අනුසයන් තුන ඉතුරුයි. සංයෝජන වශයෙන් ගත්තාම මාන උද්දච්ච අවිද්‍යාව කියන සංයෝජන ඉතුරුයි. දැන් උන්වහන්සේ අරිහත් ඵලයට මෙහා මරණයට පත් වුණොත් මොකද වෙන්නේ? අන්තරා භවයක අන්න එතනදී තමයි අන්තරා භවෙ මුණ ගැහිවි. අරිහත් ඵලයට මෙහා උන්වහන්සේ මරණයට පත් වුණොත් මාර්ගේ පූර්ණ වෙලත් නැත්නම් අරිහත් ඵලයට පත් වෙලත් නැත්නම් දැන් මොකද වෙන්නේ? ඊටාම සුළු කාලයක් උන්වහන්සේ නාම භවයක් ඒක රූප භවයක් නෙවෙයි නාම භවයක පිහිටනවා ඊටාම සුළු කාලයක් ඒකට කියනවා අන්තරා භව කියලා. අන්තරා භව කියලා කිව්වේ මේ සංසාරේ හැමෝටම මුණ ගැහෙන අවස්ථාවක් නෙවෙයි. අරිහත් මාර්ග අනුගාමික කියන අවස්ථාවකදී මරණයට පත් වුණොත් මාර්ගේ පූර්ණ වෙන්න කලින් මරණයට පත් වුණොත් අන්නේ සුළු කාලයක් තුල නිරායාසයෙන් මඟ වැඩිලා රහත් ඵලයේ පූර්ණ වෙනකන් తాවකාලිකව රැඳිලා ඉන්න ස්ථානයක්. ඒ ස්ථානයත් අරූප ලෝකේ හා සමාන ලෝකයක්. ඒ කියන්නේ ඒකෙත් රූප නැහැ. ඒකෙත් වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම විතරයි පිටින් ඉන්සක නාම ලෝකයක්. නාම ලෝකයටම අයිති කොටසක්. ඒ කියන්නේ ඒක ඇවිල්ලා රූප නැහැ. දැන් අපි දැන් අරූපාවචර භක්මතලයට නාම ලෝකය කියලා කියන්නේ නැහැ. ඒකට කියන්නේ අරූපාවචර තලය කියලා. මොකද ඒක ඇතුලේ තාමත් අර සත්‍යයක් වශයෙන් පැවැත්මක් තියෙන නිසා. නමුත් මෙතන සත්‍යයක් වශයෙන් පැවැත්මක් නැහැ. මොකද ඒ අරිහත් මාර්ග අනුගාමික උත්තමයා කියලා කියන්නේ ඒකාන්තයෙන් ඊළඟ අවස්ථාවේ අරිහත් ඵලයේ පූර්ණතම උත්තමේ. ඒතර උන්වහන්සේ මේ සත්‍ය කියන සංඛ්‍යාවට ගැනින්නේ නැහැ. මොකද සත්‍ය කියන සංඛ්‍යාවට ගැනින්නේ නම් එක්ක කාම එක්ක රූප එක්ක අරූප කියන මේ තුන් ලෝකේ පැවැත්ම හිමි කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් මේ තුන් ලෝකයේ මේ පැවැත්මෙන් ඉක්මවලා ගියාට පස්සේ උන්වහන්සේ සත්‍ය කියන කුලයට වැටෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ සත්‍යෙක් නෙවෙයි. ඒ නිසාම උන්වහන්සේ අරිහත් ඵලයට මෙහා අරිහත් මාර්ගයේ පූර්ණ වෙන්න කලින් මිය ගියාම අර අන්තරා භව කියන නාම තලේ නාම භවයේ පිහිටන නාම භවයක් ඒක රූප භවයක් නෙවෙයි නාම භවයක්. ඒක ඊටාම දුර්ලභ අවස්ථාවක්. ඉතින් මේ නාම භවයේ පිහිටලා යම් කාලයක් ගත වෙලා නිරායාසයෙන් මඟ වැඩිලා ඉන්ද්‍රිය ධර්මයන්ගේ මුණු හර අඩුපාඩු අසු වෙනනම් ඒක පූර්ණ වෙලා කෙලෙස් අවසන් වෙලා ඒ භවයේ අවසන් වෙන මොහොතේදී ඒ නාම භවයේ අවසන් වෙන මොහොතේදී උන්වහන්සේ සමසීසී කියන ක්‍රමයට කියන අවසාන චිත්ත වීති අවසාන චිත්තයත් එක්ක අර සාමාන්‍යගත චුති කියන අවස්ථාවට එනකොට ඒ කියන්නේ චිත්ත පරම්පරාව අවසාන චිත්තේදී පරිනිර්වාණයට පත් වෙනවා. අය උපදින්නේ නැහැ. ඒ අවසාන චිත්තේදී අරිහත් ඵලයේ පූර්ණ වෙනවත් එක්කම අනුපාද නිරෝධයට පත් වෙලා එහෙම පරිනිර්වාණයට පත් වෙනවා. අය උපදින්නේ. අය උපදින්නේ හේතු නැහැ. යයි කොහොමද හදන අංග උපදිනවා කියන එහෙම ගන්න නෙමෙයි මේ කියන්නේ. ඒ චිත්ත පරම්පරාවට නැවත සිහිහාට සමන් කරන්න හේතුවක් නැහැ. මොකද අනුපාද නිරෝධයට පත් වෙනවා. ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් අර අසඤ්ඤ තලයේ කියන එක මේ කියන එක ඔය අසඤ්ඤ සත්‍ය. ඔව් ඒ தත්ත්වය ගැන පොඩි ඒක වෙල 11 වෙනි බ්‍රහ්ම ලෝකෙ. ඒකෙදි වෙන්නේ දැන් ඔය අසඤ්ඤ භාවනාව කියලා එකක් තියෙනවා. පුරුදු කරගන්න. ඒ කියන්නේ දැන් හිතට එන කිසිම අරමුණක් ගන්නෙ නැහැ.
රූපයක් දැක්කත් ඒක අඳුර ගන්න උත්සාහ ගන්න. ශබ්දයක් ඇහුණත් ඒක අඳුර ගන්න උත්සාහ ගන්න. මේ විදිහට දැන් ඇහ කන නාසය දිව ශරීරය කියන පහම අක්‍රිය කරගත්තාම ඒ කියන්නේ දැන් අපි භාවනාවක් වඩනවා ඒත් එකක් වහගෙන දැන් ඇහ කන නාසය දිව ශරීරය කියන පංචස්කන්ධවල වහගෙන මනෝද්වාරය විතරක් විවර කරගෙන ඉන්න හැබැයි මනෝද්වාරයට එන අරමුණු එකක්වත් හඳුර ගන්න. හඳුන ගන්න නැතුව එනින් එක බැහැර කරනවා. කුසල විතර්කයක් ආවත් ඒකත් බැහැර කරනවා. අකුසල විතර්කයක් ආවත් ඒකත් බැහැර කරනවා. මෙන්න මේ විදිහට හිතේ හට ගන්නා සියලු කුසල අකුසල සියලු විතර්කයන් බැහැර කරමින් බැහැර කරමින් බැහැර කරමින් දිගටම ගියාම ඒ සිතට සංඥාවක් ගන්න බැරුව යනවා. කියන්නේ කිසිවක් හඳුන ගන්න බැරුව යනවා. හඳුන ගන්න බැරි වෙනකොට ඒ සිත ආසක්ත වෙන්න පටන් ගන්නවා. හඳුන ගන්න බැරි කමෙන් ඇත්තටම කියනවා නම් නිද්‍රාවකට පත් වෙනවා. අසක්ඤ්ඤ සමාධිය කියලා කියන්නේ අපි නිද්‍රාවක් වගේ එකක්. නිද්‍රාවක්ම නෙවෙයි. අංගේ සමාධියක් ඒක. ඉතින් ඒ අසක්ඤ්ඤ සමාධියට පත් වෙනවා. ඉතින් ඒක ඇවිල්ලා නිවන නෙවෙයි. නමුත් අර ඒ සමාධිය හුරු කරොත් එහෙම කෙනෙක්ට දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා නැති කාලේ බමුණු සමහර ඍෂිවරු නිවන කියලා එකක් පෙන්නලා තියෙනවා. ඉතින් නිවන ගැන නොදන්න කාලේ මිනිස්සු එකක් නිවන කියලා රැවටිලා තියෙනවා. දැන් මේ අද මේ උතුම් වූ ධර්මයේ පවතිද්දිත් මේ සමහර අය මේ නිවන කියලා ওই අසක් භාවනා වුදු කරන උපාසකම් වලට ගෙල්ලා තක්කාලා එලන්න ගන්නවා. අයියේ දැන් බණහන් ඕනෙත් නැහැ. මෙලෝදයක් ඕනේ නැහැ. හරිම ලේසි නෙවෙයි. චතුරාර්ය සත්‍ය ඕනෙත් නැහැ. විලක්ෂණ ඕනෙත් නැහැ. පරිසම්පාදේ ඕනෙත් නැහැ. මෙච්චර පැය ගණන් බණහන් ඕනෙත් නැහැ. මුකුත් ඕනේ උපාසකම් වල වාඩි වෙන්න. දැන් ඇත්ත එක වහගන්න. දැන් මොකද කරන්න ඕන? දැන් එනේ නරුණ බහැර කරන්න හිතේ. සතුරු ඇවිල්ලා ගෙදර විනාශ කරන මිතුරු ඇවිල්ලා ගෙදර අභිවෘද්ධියට පත් කරන සතුරු ඇවිල්ලා ගේ විනාශ කරන දැන් ඊට පස්සේ ගෘහපතිය තීරණයක් ගන්නවා මේක හරි කඩතරයක් මේ ගෙදරට සතුරුත් වෙනවා මිතුරුත් වෙනවා අපිට මෙතනින් සතුරු අවශ්‍ය නැහැ මිතුරු විතරයි ගේන්න ගන්න ඕනේ එහෙනම් මොකද කරන්න ඕනේ දොරටුවේ දොරටු පාලය කියනවා මේ දොරටු පාලයට කියනවා ගෙදරට එන සතුරන්ව පලවා හරින්නේ මිතුරන්ව ගෙට ගන්න කියලා අපි නමුත් මේ දොරටු පාලය මොඩ මිනිහෙක් කිය මේ දොරටු පාලයට සතුරෙන් මිතුරෙන් අඳුර ගන්න බෑ. ඒ නිසා ලේසියෙන්ම කරන දේ මොකක්ද? දෙන්නම පළවහර. සතුරවත් එළවන මිතුරවත් එළවන. එකෙක්වත් එන්න බෑ මේ හතර වයින් නිකිය. දෙකොල්ලම එළවන. දැන් මොකද වෙන්නේ? ගෙදරට සතුරු එන්නෙත් නැහැ. මිතුරු එන්නෙත් නැහැ. සතුරු එන්නේ නැති නිසා පරිහානියක් නැහැ. මිතුරු එන්නේ නැති නිසා අභියෝගයක්වත් නැහැ. එතනම හැමෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒකෙදි එතකොට ඔය ආයතන වලින් කොහොමද මේ සම්බන්ධ වෙන්නේ ආයතන දැන් අසඤ්ඤ ආයතන වලින් ඇසකර නාසය දිව ශරීරය කියන පහම අක්‍රිය වෙලා නිවිලා තියෙන්නේ. නිරෝධය තුල පිළිහෙලා නේ. නිරෝධයක් කියන්නේ අක්‍රිය වෙලා නිරෝධය නේ ඇත්තටම. යම් කිසි ආකාරයක ඇසකර නාසය දිව ශරීරය කියන පංචස්කාර භාවිතයක් නැහැ මේ වෙලාවේ. එහෙනම් මේ වෙලාවේ මනෝද්වාරය විතරයි වැඩ. මනෝද්වාරය. මන ධම්ම කියන දෙක. දැන් මන ධම්ම කියන දෙකෙන් උතර වැඩිනවා රූපාවචර ඇත්තටම එකක් රූපාවචර දහනක් ඇත්තටම. රූපාවචර දහනක් වැඩි නැත්නම් සමාධිය කියන්නේ රූපාවචර දහනක්. ඉතින් ඒ රූපාවචර දහන තමයි වැඩින්නේ. රූපාවචර දහන වැඩුණාම මොකද වෙන්නේ? ඒ රූපාවචර කුසල චිත්තය තමයි එතනින් වැඩෙන්නේ. ඉතින් ඒ වැඩෙන රූපාවචර කුසල චිත්තෙන් ඒ පුද්ගලයා ගිහිල්ලා උපදින්නේ රූපාවචර බ්‍රහ්මතලයක. ඒක තමයි අසග්නි සත්‍යය කියලා කියන්නේ. මහා කල්ප 500ක් ආයුෂ තියෙනවා. ඒකට ගියාමත් අර සමාධිය වගේම ඔය දැන් වඩපු සමාධිය වගේම කිසිම ආකාරයකට අරමුණක් ගන්නෙ නැතුව ඔන්න ඔය අසත්‍ය වෙල ඉන්නවා. කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ. ඇස් තිබුණට ඇස් පේන්නේ නැහැ. ඒ කියන්නේ ඇස් වලින් අරමුණු ගන්න නැහැ, කන් තිබුණට කන් වලින් අරමුණු ගන්න නැහැ. මනස තිබුණට මනසින් අරමුණු ගන්නෙත් නැහැ. ඔන්න ඔය ඉන්නවා. ඔකට తాවකාලික නිවන කියලා කියනවා. මොකද ඒකට හේතුව මහා කල්ප 500ක් ආවද තියෙනවා. මහා කල්ප 500ක් අති දීර්ඝ නිද්‍රාවක ඉඳලා ඒ ප්‍රඥා එතනින් චුත වෙලා නැවත
ආපෝවිතින් සුදුසු තැනකට ඇදගෙන වැටෙනවා. ඉතින් එතකොට ඉතින් මේ සමාධිය තුළදී අනිකුත් ආයතන කියන්නේ චක්ක ආයතනෙ භාවිත වෙන්නේ නැහැ. සෝත ආයතනෙ, ගාහන ආයතනෙ, ජීව ආයතනෙ, කාය ආයතනෙ කියන එකම ආයතනයක් භාවිත වෙන්නේ නැහැ. මන ධම්ම කියන ආයතන දෙක විතරයි පරිහරණය වෙන්නේ. ඉතින් මන ධම්ම දෙක පරිහරණය වුණාට අපි දැනගන්න ඕන මන ධම්ම දෙක විතරක් පරිහරණය වුණාට ඒ මන ධම්ම දෙක තුළ පිළිනවා ධර්ම දෙකක් රූප සහ අරූප කියලා. එතනින් රූපාවචර දෙහැනට අයිති වෙනවා රූප ධර්ම. අරූපාවචර සමාපත්තියට අයිති වෙන අරූප ධර්ම. ඉතින් ඒ මන ධම්ම දෙක භාවිත කරමින් වැඩුවේ රූපාවචර දෙහැනන්ත නැත්නම් අරූපාවචර සමාපත්තියද කියන එක මතයි එයා ගිහිල්ලා මරණින් පසු උපදින භක්මතලයේ තීරණය වෙයි. ඉතින් අසක්ති සමාධියයි ඇති වෙන්නේ රූපාවචර දෙහැන් වල. අරූපාවචර සමාපත්තිය නෙවෙයි. महाकाल सुखी सुखी।